ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මෙවන විට ගාසා තීරයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13,000 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා. පසුගියදා ගාසා තීරයේ කාන් යුනිස් නගරයට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කළා. ඉන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 70 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් බොහෝ දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ. මේ අතර ගාසාහි ඉන්දුනීසියානු රෝහල් අසලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ගින්නක් හටගෙන තිබෙනවා. එසේම මේ වන විට ඊශ්‍රායල යුද ටැංකිය ඉන්දුනීසියානු රෝහල් ආසන්නයට පැමිණ ඇති බවත් රෝහල වටලා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගියදා ඊශ්‍රායලය ගාසාහි අල් ශිෆා රෝහලද වටලනු ලැබුවා. ඉන් රෝහලේ අංශ කිහිපයකටම හානි සිදු වූවා. යුද විශ්ලේෂකයින් පවසන්නේ දැන් ඉන්දුනීසියානු රෝහලටත් අල් ශිෆා රෝහලට සිදු වූ දේම සිදු විය හැකි බවයි. එසේම අල් ශිෆා රෝහල ඉවත් කරගන්නා ලෙසට ඊශ්‍රායලය නැවතත් නියෝග කළා. ඒ අනුව අල් ශිෆා රෝහලේ සිටි බොහෝ දෙනෙකු ඉතා දුෂ්කර තත්වයන් මතයේ ඉවත්ව ගොස් තිබෙනවා. නමුත් තවත් බරපතල තුවාල ලැබූ පුද්ගලින් 250 දෙනෙකු තවමත් රෝහලේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන්ව රැගෙන යාම සඳහා ගිලන් රථ නැති බව වෛද්‍යවරුන් පවසනවා. එසේම ආහාර සහ වෛද්‍ය සැපයුම් හිඟය නිසා දිනෙන් දින ඔවුන්ගේ තත්වය බරපතල වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. මේ අතර රෝගීන් ඉවත් කිරීමේදී අල් ශිෆා රෝහලේ සිටි නොමේරු ලදරුවන් 31 දෙනෙකු දකුණු ගාසාහි අල් හෙලාල් අල් අමරට් මාතෘ රෝහලට රැගෙන ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේද උපකාර ඇතිවයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංගව ඇත්තේ පාචනය ඇතුළු බෝවන රෝග මේ වන විටත් ගාසා තීරය තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවයි. ඒ මේ දිනවල දකුණු ගාසා තීරයට ඇදහැලෙන අධික වර්ෂාව සහ පවතින ගංවතුර තත්ත්වය නිසා බවයි වාර්තා වන්නේ. දකුණු ගාසාහි කාන් යුනිස් නගරයේ එක්සත් ජාතීන්ගේ කූඩාරම් කඳවුරුවල සිටින අවතැන්නුවන් ගංවතුර තත්ත්වය මතයේ ජලය ලබා ගැනීම සඳහා පොලිම් ගැසී සිටිනු දක්නට ලැබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.